මහන්සි කතා කරලා කියනවා මම සැබෑ වූ මිදිවැළය මාගේ පියාණන් වහන්සේ ගොවියාය මා තුලෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ ඉවත් කරනසේක ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ කප්පාදු කරනසේක ප්‍රූන්ස් කප්පාදු කරන හරි වඩා ඵල දරන පිණිස මා විසින් නුඹලාට කී වචනය කරන කොටගෙන නුඹලා දැන් පවිත්‍රය මා විසින් නුඹලාට කී වචනය කරන කොටගෙන නුඹලා පවිත්‍රයි පිරිසිදුයි මොකක් නිසාද වචනය නිසා එපිසපොතේ අපි දකිනවා උන්වහන්සේ වචනයෙන් අපිව සෝදලා පිරිසිදු කරා කියලා කිසිදු කැලලක් රැල්ලක් හෝ නොතිබෙන පිණිස හරි වචනය නිසා පිරිසිදු වෙනවා වචනය නිසා පිරිසිදු වෙනවා මේ ගිවිසුම ඇත්තෙන්ම ඇති කරගන්න ඕනේ අපේ මුළු හදවතින් අපේ බුද්ධියෙන්වත් මනසින්වත් දැනගැන්මෙන්වත් නෙමෙයි අපේ මුළු හදවතින් අපේ ඇතුළාන්තයේ හදවත හાર્ට් එකෙන් මේ ගිවිසුම ඇති කරගන්න මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනය අපිව පිරිසිදු කරනවා ඒ වචනය අපේ හදවතට ඇතුල් වුණා ඒ වගේම උන්වහන්සේගේ ලය අපිව පිරිසිදු කරනවා ඔබ දන්නවද යේසුස් වහන්සේ කුරුසපත් වෙච්ච වෙලාවේ උන්වහන්සේගේ කසපහර ගැහුවා මුළු ඇඟම තුවාල වෙන්න උන්වහන්සේගේ අත්වලටයි කකුල්වලටයි ඇන පහර ගැහුවා උන්වහන්සේගේ හිසට කටු ඔටුන්නක් දැම්මා ඒ එහෙම තුවාල වුණා නමුත් උන්වහන්සේට වෙච්ච අවසාන තුවාලය අවසාන තුවාලය සිද්ධ වුණේ උන්වහන්සේගේ හදවතට හෙල්ලෙන් ඇනපු වෙලාව අපිට කියනවා හෙල්ලෙන් යන්නා හදවත හිල්වලා හાર્ට් එක හිල්වලා ලේ වතුර මිශ්‍ර වෙනවා උන්වහන්සේගේ හදවත හાર્ට් එක ඒ හાર્ට් එක අර ලේ පම්ප් කරනවා අනිත් හાર્ට් එක මම හිතනවා එක සංකේතවත් කරන්නේ ලේයි වතුරයි පිරිසිදු කරනවා යේසුස් වහන්සේගේ වචනය සමාන වෙන්නේ වතුර වලට එපිස පොතේ කියන්නේ ඒකයි වචනය නැමැති වතුරෙන් සෝදනවා කියලා. ලේයි වතුරයි මිශ්‍ර වෙලා ආවේ උන්වහන්සේගේ හදවතෙන්. මොකද අපේ හදවත පිරිසිදු කරන පිණිස. අපේ හදවත පිරිසිදු වෙන්නේ වචනයයි ලේයි මිශ්‍ර වුණාම.